අයිබෝන් සුබ දවසක් හැමෝටම. ටික දවසකින් අද වීඩියෝ එක අරගෙන ආවා. බයිනරි ඔප්ෂන් සම්බන්ධව ඔයගොල්ලෝත් එක්ක කරුණු කීපයක් බෙදා ගන්න. හොඳයි. මම වීඩියෝ එකේදී මම කතා කරන්නේ ස්ට්‍රැටජිස් කීපයක් සහ මේකෙදී බයිනරි ට්‍රේඩින් සම්බන්ධව ගොඩක් දිනපතා මට කෝල් දීලා අහන ප්‍රශ්න කීපයක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි යන්නේ. ඉතින් මුලින් මතක් කරන්න ඕනේ channel එකට අලුත් කෙනෙක් නම් කලින් videos ටික බලන්න. අපේ ගොඩක් වටිනා videos තියෙනවා. ඒ වගේම subscribe කරන්න. හොඳයි. මම මෙතන මේ video එකේ කතා කරන්නේ ඇත්තටම මේ binary trading කරන්න එන අයගේ තියෙන දුර්වලතා කිහිපයක් සම්බන්ධව මුලින්ම කතා කරලා ඉන්නවා. strategy එක අපි කතා කරමු පස්සේදී. මුලින්ම මේ කියන්න ඕනේ ඔයගොල්ලන්ට ට්‍රේඩින්ග් කරන්න ඉන්න හැමෝටම කියන්නේ ට්‍රේඩින්ග් කරන්න ඉන්න. මොකද මේ කොරෝනා සෙෂන් එකත් එක්ක අපිට ජොබ්ස් ගොඩක් කටිර නැති වුණා. බිස්නස් වැටුණා. ඉතින් ඔය හැම දෙයක් එක්කම ට්‍රේඩින්ග් කියන දේ පොඩ්ඩක් ඉස්සරහට ආවා. හරිද? පොඩි මේ අලුත් රැල්ලක් වගේ දෙයක් වුණා ට්‍රේඩින්ග් වල. ඉතින් ගොඩක් අලුතෙන් ට්‍රේඩින්ග් වලට එකතු වුණා. ෆොරෙක්ස්, බයිනරි, ෆිනෑන්ස් මේ වගේ ක්‍රිප්ටෝ ඔය ට්‍රේඩින්ග් හැම සයිඩ් එකම ගොඩක් දෙනෙක් එකතු වුණා මේ කොරෝනා සෙෂන් එකත් එක්ක. රයිට් ඉතින් එහෙම වෙන්න හේතුව ඇත්තනම මේ බිස්නස් එක අපිට අපේ නොලෙජ් එක තියෙනවා අන්ලිමිටඩ් අපිට අන්ලිමිටඩ් ඈර්න් කරන්න පුළුවන් බිස්නස් එකක් හරිද මේක ගොඩක් දෙනෙක් කතා කරනවා සූදුවක්ද බිස්නස් එකක්ද මොකක්ද මේක ව්‍යාපාරයක්ද සූදුවක්ද මොන වගේ දෙයක්ද කියලා මෙහෙම ඒක ඔයාලගේ ඔයාලා හිතන විදිහ කියන්නේ ඔයාලගේ thinking pattern එක අනුව තමයි මේක වෙනස් වෙන්නේ සහ ඔයාලා කරන විදිහ අනුව මේක බිස්නස් එකක්ද මේක සූදුවක්ද කියලා කැටගරි දෙකකට අපිට ගන්න පුළුවන්. හරි. මේක බිස්නස් එකක් විදියට කරනවා නම් ඉවසීමෙන් මනාව විදියට කියන්නේ ගොඩක් කැප වෙලා ඉගෙනගෙන ඉස්සෙල්ලා ලර්නින්. රයිට්? ඊළඟට තමයි ලර්නින් වාට තියෙන්නේ. හරි. අන්න ඒ දෙක හරියට කරන්න පුළුවන්. කියන්නේ ඉවසන්න පුළුවන් නම් ඔයා මේකට හැබ්බැහි වෙන්නේ නැතුව ඇඩිට් නොවී හරියට ඉගෙන ගන්න පුළුවන් නම් මේක ෆලෝ කරන්න පුළුවන් නම් ඊට විසඩ් නිවැරදි විදියට ඉතින් අන්න එහෙම කෙනෙක්ට මේක ගමනක් යන්න පුළුවන්. හරි අන්ලිමිටඩ් ඈර්නින්. ඉතින් මම කියන්න ඕනේ නැහැ. දවසට ඩොලර්ස් 3,000 5,000 වෙන අය ඉන්නවා ලංකාවේ. ඉතින් අපේ මගේ දැනට මගේ යටතේ රෙජිස්ටර් වෙලා ඉන්න ගොඩක් අය ඉන්නවා. ඉතින් මගේ මන්ත්‍රි රිපෝට් එක බලුවත් ගොඩක් අය ඉන්නවා මාසෙට ඩොලර් 3,000 වෙන අය. ඒ කියන්නේ අපෙන් ඉගෙනගෙනම කියන වෙන්න විදියක් නැහැ. එයාලා තනින් හොයාගෙන ඉගෙනගෙන වෙන්න පුළුවන් සහ අපේන යම් කිසි දෙයක් අරගෙන තියෙනවා ඇති. ඉතින් මගේ වෙබ්සයිට් එක මේ ළඟක ඉඳලා ආයෙත් වැඩ මේ ඉස්සරහට වැඩ කරනවා ගොඩක් ඩවුන් වෙලා තිබුණා ගොඩක් ආටිකල්ස් තිබුණේ එකේ ගොඩක් ස්කෑම් වෙලා ඒක මේ ඒක නැති වෙලා තිබ්බේ දැන් ආයෙත් මම ඒක දැනට හදාගෙන යන ගමන් තියෙන්නේ ඉතින් ඒක නිසා තව දවස් කීපයක් ඇතුළත ඒක පබ්ලිෂ් වෙනවා මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක දාන්නම් වීඩියෝ එක පහු වෙලා බලන කෙනෙක් නම් ඔයාලට වෙබ්සයිට් එක ගියොත් ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන් ඉතින් අනිත් එක තමයි මේ ට්‍රේඩින් කරන්න එනකොට ඔයාගේ අතේ ඔයාගේ ෆයිනෑන්ෂල් ඉනි මේ කියන්නේ බැලන්ස් එකක් තියෙන එක කැපිටල් එකක් රයිට් අන්නේ යොදවන මුදල බයිනරි ට්‍රේඩින් හෝ ෆොරෙක්ස් වේ මොන හරි මේ වගේ ට්‍රේඩින් කටයුත්තක් සඳහා 100%ක් අවධානමක් සහිත බිස්නස් යන්නේ මේක කියන්නේ 100%ක් අවධාන රිස්ක් එකක් තියෙනවා ඒ වගේ බිස්නස් එකකට ඔයා යොදවන මුදල ඔයාගේ ෆයිනෑන්ෂල් ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න බෑ ඒ මුදල නැති වුණා කියලා අරද ගොඩක් අය කරන්නේ පොඩි ගාණක් හොයාගන්න සමහර උදාහරණයක් හිතන්න මේ ඔයාලා මාසික රුපියල් 40,000ක පඩියක් ගන්න කෙනෙක් කියලා හිතන්නකො එහෙම කෙනෙක් රුපියල් 40,000ක ඩොලර් 200ක් අරගෙන මේක කෙලින්ම binary.com එකට දානවා දාලා ඔයා ඩෙමෝ account එකේ දවස් දෙක තුනක් ප්‍රැක්ටිස් කරලා ඔයා හිතනවා ඊළඟ සතියේදී ලක්ෂයක් කරන්න මේක right ඊළඟ මාසෙේදී ඉතින් අන්න ඕක තමයි ලංකාවේ ගොඩක් අයට දෙන ලංකාවේ ගොඩක් අයගේ දින වැරද්ද. ඕක නිසා තමයි මේ විදියට 95%ක්ම loss වෙන්නේ. හරිද? ඔයා මේකට යොදවන මුදල. ඔයාට financial side එකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒ කියන්නේ ඔයාට කන්න බොන්න තියෙන, අඳින්න තියෙන, ලෙඩ වුණාම බෙහෙත් ගන්න තියෙන, හරිද? වාහනෙට පෙට්‍රල් ගන්න, වාහන නඩත්තු කරන්න තියෙන මුදල් මේකට යොදවලා අවදාවත් ඔයාට ඉස්සරහට එන්න බෑ. ඉස්සරහට එන්න බෑ කියන්නේ එතකොට ඔයාගේ mindset එකේ තියෙන්නේ වෙනම දෙයක්. හරිද? අන්නේ කියන්නේ ඔයාලගේ මයින්ඩ්සෙට් එකේ තියෙනවා මම මේ මුදලෙන් තමයි අනිත් දේවලුත් කරන්න ඕනේ මේක නැති වුණොත් මට
මුකුත් කරගන්න බැරි වෙනවා. කියන්නේ මම මේක කොහොම හරි ඩබල් ට්‍රිබල් කරන්න ඕන. හරිද? 50,000 ලක්ෂ 2 3 කරන්න ඕනේ කියලා. අන්න ඒ පොයින්ට් එක හොඳට අඳුර ගන්න. ඒ පොයින්ට් එක අඳුරගෙන ඒක නැති කරගන්න. ඒක නැති කරගන්න නම් ඉතින් ඔයාලට ෆයින්. ඒක ඉන්නේ කැපිටල් එකක් අවශ්‍ය වෙනවා. හරිද? ඔයාලට ගාව ලක්ෂ 5ක් තියෙනවා නම් මේකට ලක්ෂයක් යදවල බිස්නස් එක මේ බයිනරි ට්‍රේඩින් සඳහා යොමු වුණාට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට 120යි වගේ ළඟ තියෙන මේ මුදලින් අහිමි වෙන්නේ. අහිමි වෙනවාති. හරිද? අන්න ඒක නිසා හොඳට ඒ දේවල් හිතේ තියාගන්න. මම මේ අලුතෙන් වෙන කෙනෙක්ට උනත් මේ වටින නිසා තමයි මේ විදිහට ඔයගලන්ට ගයිඩ් කරන්නේ. හරි. ඊළඟට මේ ගොඩක් ඊළඟට ප්‍රශ්නයක් තමයි මේ ස්කිල් account වලට මේ ඩිපොසිට් කරන ප්‍රශ්න. ඉතින් මේ මාසේ ඔයගලන්ට කරගන්න පුළුවන්. මේ මාසේ කියන්නේ හැම මාසෙම පළවෙනි ඉඳන් 10 වෙනි දත් අතර ඔයගලන්ට මම කතා කරන ඩොලර්ස් 50 ඉඳලා 510 වගේ වෙනකම් ගන්න පුළුවන් ස්ක්‍රීන් ඩොලර්ස්. හරිද? ස්ක්‍රීන් නේටල. ඉතින් රේට් රේට් සාමාන්‍යයෙන් පොඩ පොඩ වෙනස් වෙනවා එක එක කාලෙන් කාලෙට. මේ ඒ අදාළ කාලේ තියෙන රේට් එක මට කෝල් කරලා දැනගෙන ඕගලන්ට පුළුවන් ගන්න ඩොලර්ස්. හරිද? මේ ඕනම මාසික පළවෙනිද සිට 10 වෙනි දක්වා. ඉතින් මගෙන් නෙවෙයි ගොඩක් අයගෙන් ගන්න පුළුවන් ලංකාවේ මේ ස්ක්‍රීන් ඩොලර්ස් සෙල් කරන ගොඩක් අය ඉන්නවා. එහෙම ගෲප් එකකට වගේ ජොයින් වෙලා වුණත් ඕගලන්ට ගන්න පුළුවන්. හරි, ඉතින් ඊළඟට කතා කරන්න ඕනේ දැනට හොඳම බ්‍රෝක හැමදාම වගේ කතා කරනවා ලංකාවේ අපිට දැනට හොඳම බ්‍රෝක binary.com. ඉතින් ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. binary.com එක register වෙන්න පළවෙනි description එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා අපි හරහා register වෙන්න. ඉතින් එතකොට ඕගලන්ට මොන හරි ප්‍රශ්නයක් වුණත් අපි support එකක් ගන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් අයගේ accounts ප්‍රශ්න වගේ දේවල් එහෙම වෙනව නම් පොඩ්ඩක් support center එකට contact කරන්න. එයාලගේ contact mail එක තියෙනවා support mail එක. ඒකට මේල් කරලා ඔයාලගේ يعني මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඒකට සොලියුෂන් එකක් ලබා ගන්න පුළුවන්. හරිද? මේ අනිත් එක අපිට කතා කරා කිව්වා කියලා අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ ඇත්තටම. මට කියන්න වෙන්නේ සපෝට් සෙන්ටර් එකට කතා කරන්න කියලා විතරයි. ඒක නිසා මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් සපෝට් සෙන්ටර් එකට මේල් එකක් දාන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් රිප්ලයි එකක් ගන්න පුළුවන්. හරි. අනිත් දෙක තමයි මේ ස්ක්‍රීල් account verify කරන අලුතෙන් එන අය ස්ක්‍රීල් account verify කරන ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාලගේ පාස්පෝර්ට් එක හෝ ඩ්‍රයිවිං ලයිසන් එක ඕන වෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එකේ හෝ පාස්පෝර්ට් එකේ තියෙන ඇඩ්‍රස් එකම ඔයාලගේ බැංක් ස්ටේට්මන්ට් එකේ එහෙම නැත්නම් කරන්ට් බිල් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ දෙක සේම් වෙන්න ඕනේ. එහෙම නම් තමයි ඔයාලගේ account එක verify කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් බැංක් ස්ටේට්මන්ට් එකක් වගේ ගන්න ගියාම බැංක් එකට කියලා account එකේ details change කරගන්න. හරිද? ඒ විදිහට කරලා same details දීලා ඔයාලට පුළුවන් account එක verify කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි, ඉතින් මේ මේ කාරණාත් එක්ක මම ඊළඟට කතා කරන්නම් අද ඔයගලන්ට මේ දෙන්න ආව strategy එක සහ කොහොමද කතා මේ කරන්නේ කියලා. හොඳයි, දැනට මේ මම මේ forex තමයි full time trading කරගෙන යන්නේ. trading කරන අතරතුරේ තමයි ඔයගලන්ට මේ වීඩියෝ එක කරන්න මම අවස්ථාවක් යොදාගත්තේ. ඉතින් දැනට මම මේ trading view chart එකෙන් තමයි සම්පූර්ණ analysis කරන්නේ. forex trading වල මම long time trading තමයි කරන්නේ. forex ගැනත් මගෙන් කීප දෙනෙක් අහපු නිසා තමයි මේ මම ගොඩක් ඒ ගැන පොඩි දලව බෝදයක් ඔයගලට දෙන්නේ. ඉතින් forex සම්බන්ධව ඉගෙන ගන්න කැමති අයට ඉස්සරහට වැඩ පිළිවෙලක් අරන් එනවා. ඒකට සම්බන්ධ වෙන. එතකොට මුලින්ද ඔයගලන්ට forex ඉගෙන ගන්න පුළුවන්. right, ඉතින් දැනට මම trade කරන ගමන් තමයි ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. මේ trade keypad දාලා තියෙන්නේ. ඒකේ profit tab ඔයගලන්ට පේනවා. හරි, මම ඒක පැත්තකින් තියන්නම්. ඊළඟට කතා කරන්න ඕනේ මෙන්න මේක අපේ strategy එක සම්බන්ධව. right, ඉතින් market එක analyze කරන්න technically analyze කරලා තමයි අනිවාර්යෙන් binary option trading කරන්න වෙන්නේ. technically market analyze කරන්න. ඉතින් මේ technically analyze කරද්දී අපිට support indicators යොදා ගන්න වෙනවා. හරි, කියන්නේ මේක ඇනලයිස් එක නිවැරදි විදිහට ගන්න අපිට සපෝට් එකට ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ විදිහට ඉන්ඩිකේටර්ස් හරහා අපි එන්ට්‍රි පොයින්ට් එකක් රිවර්සල් පොයින්ට් එකක් කන්ෆර්ම් කරගන්නවා අපි. හරි, මේකදී මම කතා කරන්න ඕනේ මුලින්ම ඕගලන්ට මේ මගේ ඉන්ඩිකේටර් සිස්ටම් එකක් සම්බන්ධව මේ ගොඩක් කාලයකට කලින් වීඩියෝස් කරා. ඉතින් ගොඩක් අය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්ඩිකේටර් සිස්ටම් එක ෆලෝ කරා. ඉතින් ගොඩක් සාර්ථක අය ඉන්නවා, සමහර අය අසාර්ථක අයත් ඉන්නවා. ඉතින් මේ සිස්ටම් එකත් එක්ක අපි පොඩ්ඩක් අප්ඩේට් වෙලා කලින්
ප්‍රයිස් එකට වඩා පොඩ්ඩක් එහෙම වෙලා තියෙන ප්‍රයිස් එක. ඉතින් අලුත් විදිහට ඔයාලා මේ සිස්ටම් එක ගන්න කෙනෙක්ට A to Z කොහොමද හරියටම ට්‍රේඩ් එකක් ගන්න කියලා අපි වීඩියෝ ක්ලිප් එකක් එක්ක තමයි මේ මේ සිස්ටම් එක ලබා දෙන්නේ. ඉතින් අවශ්‍ය වුණු කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේක අරගෙන ඔයගොල්ලන්ගේ ට්‍රේඩින් කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. මේකෙන් කරන්නේ සිග්නල් එකක් ලබා දෙන එක, එන්ට්‍රි පොයින්ට් එකක් ඇනලයිස් කරලා අපිට එන්ට්‍රි පොයින්ට් එකක් දෙන එක. මෙන්න මේ වගේ පොඩි ටික් එකකින් ඊතලයකින් අපිට එන්ට්‍රි පොයින්ට් එකක් දෙන එක තමයි මේ සිග්නල් සර්විස් එකෙන් කරන්නේ, සිග්නල් සිස්ටම් එකේ. මේක ඉන්ඩිකේටර් සිස්ටම් එක. හරිද? රයිට්. ඉතින් පොඩ්ඩක් කලින්ට වඩා අප්ඩේට් වෙලා තමයි මේ සිස්ටම් එක තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. ඉතින් කලින් ගත්තාය හිතන්න එපා, මේ මේක අප්ඩේට් වුණා කියලා එහෙම ලොකු විශේෂ අප්ඩේට් එකක් නෙවෙයි. අපි මේකෙදි වීඩියෝ ක්ලිප් එකක් විතරයි වැඩිපුර දෙන්නේ. හොඳයි. මම කතා කරනනම් මේකෙදි අපි සිග්නල් එකක් එන්ට්‍රි පොයින්ට් එකකින් සිග්නල් එකක් ගන්නෙ කොහොමද කියලා, ෆේල් නොවී සිග්නල් එකක් ෆේල් නොවී ගන්නෙ කොහොමද කියලා. හරිද? මෙහෙමයි. මේකෙදි මේ එන හැම සි අපි 5 මිනිට් චාට් එකකට වගේ තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. මේක ලෝන් ටයිම් සිග්නල් තමයි, ලෝන් ටයිම් ට්‍රේඩින් තමයි දැන් කරගෙන යන්නේ අපි. හොඳයි, මම මෙන්න මේ අවස්ථාව කතා කරනවා ඔයගොල්ලන්ට. දැන් මෙන්න මෙතන මෙන්න මේ එනවා බෝලිංග බෑන් ග්‍රීන් ලයින් එකක්. හරිද? මෙතනත් වෙන ග්‍රීන් ලයින් එකක් එනවා. මෙන්න මේ බෝලිංග බෑන් ග්‍රීන් ලයින් එක ටච් කරලා අපිට මෙන්න මේ අවස්ථාවේ ග්‍රීන් ඇරෝ එකකුයි වයිට් ඇරෝ එකකුයි දෙකක් ඇවිත් තියෙනවා. හරිද? මෙන්න මේ ඇරෝස් දෙකක් අපිට එක තැන ඩිස්ප්ලේ වෙලා මාකට් එකේ අපිට හැදි ගන්න. මෙතනින් ඩිස්ප්ලේ කරන්නේ අපිට බුලිෂ් මේ ප්‍රෙෂර් එකක් නේ මාකට් එක, يعني අප් වෙනවා කියන්නේ මාකට් එක. රයිට්. මෙන්න මේ කැන්ඩල් එක හැදෙන එකෙන් ඉඳලා මෙන්න මෙතෙන්දි තමයි අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. හරිද? මෙන්න මේ අවස්ථාවේදී ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා අපි. හරි, මම ඔතනයි පැහැදිලි කරනවා. මෙන්න මේ අවස්ථාවේ තමයි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. ඉතින් මෙතෙන්දි ට්‍රේඩ් එකකට එන්ටර් වුණාම ඔයගලන්ට මේ විදිහට සාමාන්‍යයෙන් 13 මිනිට් වගේ තමයි අපි විනාඩි 30 45 අතර වගේ ට්‍රේඩ් වලට තමයි යන්න ඕනේ. ඉතින් ඒක නිසා විනාඩි 30ක 45ක ට්‍රේඩ් එකකට ගියත් ඒ ට්‍රේඩ් එක අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හරි. ඊළඟට මම සේල් සිග්නල් එක ගැන කතා කරනවා. මේ සේල් සිග්නල් එකේ මෙන්න මේ බෝලිංග බෑන්ඩ් එකේ ටච් කරලා තියෙනවා. රයිට්. මේ බෝලිංග බෑන්ඩ් එක ටච් කරලා තියෙනවා. රෙඩ් ලයින් එක ටච් කරලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා මේ රෙඩ් ලයින් එක මේ විදිහට තියෙනවා කියන්නේ මෙතන රෙසිස්ටන්ස් ඒරියා එක. මේක රෙසිස්ටන්ස් එකක් නිසා තමයි මේ විදිය රෙඩ් ලයින් එකක් අපිට ටච් වෙන්නේ. මේ විදියේ ග්‍රීන් ලයින් එකක් ටච් වෙනවා කියන්නේ මේක සපෝට් ඒරියා එකක්. අන්න ඒ වගේ ඒරියා එකකදී අපිට දැන් මෙතනත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්, මෙතන ග්‍රීන් ලයින් එක සහ මෙතනත් ග්‍රීන් ලයින් එක මේ ලයින් එක ටච් ඒරියා එකක් නේ මෙතන මෙහෙම තියෙන්නේ. පෙන්නන්න ඔයගොල්ලන්ට. හරි, මෙන්න මේ ඒරියා එක. මේක සපෝට් ඒරියා එකන්නේ. හරි. ඔන්න ඒරියා එකේදී තමයි අපි සිග්නල් එකක් අපිට ලැබෙන්නේ. අන්නේ ලැබෙන සිග්නල් එකේ ඇකියුරසි එක ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ෆේල් වෙන්න 90% වගේ ඇකියුරේ, يعني විනින් රේට් එකක් තමයි තියෙන්නේ. 100% විනින් රේට් එකක් ඇතරම නැහැ. 90% වගේ විනින් රේට් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට 90% කියන්නේ ට්‍රේඩ් 10කින් ට්‍රේඩ් 9ක් 8ක් විතර හොඳට වින් කරගන්න පුළුවන්. අනිත් ට්‍රේඩ් එකක් දෙකක් වගේ ලොස් වුණත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඔල්වේස් ප්‍රොෆිට් එකක් මෙතෙන්දී තියෙන්නේ. හරි. මෙන්න මෙතනත් ඒ වගේ රෙසිස්ටන්ස් එකක් තමයි ටච් කරලා තියෙන්නේ. රෙසිස්ටන්ස් එක ටච් කරලා රෙඩ් අය මේ ටික් එකක් සහ ඇරෝ එකක් සහ වයිට් ඇරෝ එකක් දැන් ඩිස්ප්ලේ වෙලා තියෙනවා. ඒත් එක්කම මේ උඩ බූලිංග බෑන්ඩ් එක ටච් කරගෙන ගිහින් තියෙනවා. හරි, මෙතෙන්දී අපි කන්ෆර්ම් කරගන්නේ ට්‍රේඩ් එක. අපි ඊළඟ කැන්ඩල් එක බෙයරිෂ් එකක්ද, කියන්නේ ඩවුන් එකක්ද කියලා බලනවා. හරි, මේක ඩවුන් කැන්ඩල් එක. ඊළඟට අපි මෙන්න මෙතෙන්දී තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. මෙන්න මේ කැන්ඩල් එකේදී ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. අපි විනාඩි 30ක 45ක වගේ ලෝන් ටයිම් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව මේ ට්‍රේඩ් එක වින් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට අපිට දවසකට ට්‍රේඩ් 5ක් විතර පැය දෙකක් තුනක් ඇතුළත ඇනලයිස් කරගන්න පුළුවන්. හරිද? මම කියන්නේ ෆුල් ටයිම් නෙවෙයි, පාර්ට් ටයිම් කරන කෙනෙක් තුන පැයක් දෙකක් ඇතුළත ට්‍රේඩ් තුනක් හතරක් ගන්න පුළුවන් මාකට්ස් කිහිපයක. දැන් මේ මම කතා කරන්නේ UD CAD මාකට් එකේ. ඉතින් ඒ වගේම මේ වගේ ඕන මාකට් එකක ඔයගොල්ලන්ට මේක මේ බලා ගන්න පුළුවන්. මේක වැඩ කරනවා හොඳට. ඉතින් GBP කරන්සි පැයත් එක්ක මේක ගොඩක් හොඳට වැඩ කරනවා. බ්‍රිටිෂ් පවුන්ඩ් එකත් එක්ක ඒවත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරගෙන යන අයට දැනට කරගෙන යන ගොඩක් ඉන්නවා. ඉතින් යාලටත් මම කියන්නේ මෙන්න මේ බෝලිංග බෑන්ඩ් එක, නෝමල් බෝලිංග බෑන්ඩ් එක ඒගොල්ලන්ට ඒක දාගන්න පුළුවන්. බෝලිංග බෑන්ඩ් එක ඒක නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් එක වැඩ කරන මේ ඉන්ඩිකේටර් සිස්ටම් එක පාවිච්චි කරවතින්
අනිවාර්යෙන් ඔබලන්ට හරි එන්ට්‍රි එකක් අරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මම මේ අද මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව තමයි මේ ගොඩක් අය හැමදාම වගේ කතා කරලා අහනවා කොහොමද මේකේ ට්‍රේඩ් කරන්නේ සහ මේක ගන්නෙ කොහොමද කියලා. ඉතින් කතා කරන්න පළවෙනි නම් එකට ඔයගලන්ට වැඩි විස්තරයක් දැනගෙන ඉන්ඩිකේටර් සිස්ටම් එක පර්චේස් කරගන්න පුළුවන්. MT4 platform එකට තමයි වැඩ කරන්නේ. කරන්සි පෙයා මාකට් එකේ තමයි මේක වැඩ කරන්නේ. ඒක නිසා ඔයගලන්ට සතිය දවස් පහේ ඕනම බ්‍රෝකර් කෙනෙක්ගේ බයිනරි ට්‍රේඩින් කරන්න පුළුවන්. හරිද? රයිට්. ඉතින් මෙන්න මේ කාරණා කීපය මතක් කරන්න තමයි අද වීඩියෝ එක මම ක්‍රියේට් කරේ. ඉතින් ඉස්සරහට අපි සතියකට සැරයක් වගේ වීඩියෝ එකක් අප්ඩේට් වෙයි. මොකද මේ ටිකේ ගොඩක් ෆ්‍රී ටයිම් එකක් ෆ්‍රී කියන්නේ මේ සාමාන්‍යයෙන් වීඩියෝ එකක් හදන්න පුළුවන්. මම ෆුල් ටයිම් දැන් ෆොරෙක්ස් ට්‍රේඩින් තමයි කරගෙන යන්නේ. ඒක නිසා මගේ වෙනත් වැඩ කටයුතු තිබ්බත් මම ට්‍රේඩින් කරනවා. ඉතින් ඒක නිසා ඒ අතරතුරේ මට පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදලා ඔයගලන්ට දෙන්න පුළුවන්. අලුත් ස්ට්‍රැටජිස් වගේ තියෙන දේවල්. ඉතින් ඊළඟට මතක් කරන්න ඕනේ binary.com platform එකත් එක්ක connect වෙලා තියෙන derivative platform එක. ඔයාලා derivative එකේ trade කරත් binary.com එකේ trade කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ platform දෙකම එකට connect කරගෙන තියෙන්නේ. ඒක ගොඩක් දෙනෙක් මගෙන් අහලා තියෙනවා. ඒකයි මම ඒක මතක් කරේ. ඉතින් නැවතත් මතක් කරනවා speed dollars සම්බන්ධව. speed dollars අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අපිට කතා කරලා දැන් මේ speed dollars ගන්න පුළුවන්. ඕනම මාසික 15 සහ 10 වෙනිදා අතර deposit එකක් කරන්න ඕනේ. එතකොට ඔයගලන්ට 15 වෙනිදා වගේ වෙද්දී ශ්‍රී ඩොලර්ස් ඔයාලගේ ශ්‍රී ඇකවුන්ට් එකට ගන්න පුළුවන් ශ්‍රී සහ නෙට්ල. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් ඉන්ඩිකේටර් සිස්ටම් එක ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පළවෙනි නම්බර් එක දිනවා. වැඩි විස්තර දැනගෙන ඔයගලන්ට ඒක ලබා ගන්න පුළුවන්. හරි, මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගලන්ට සුබ දවසක්.